අයිබෝන් SLVK YouTube channel එකට ඔබව සාදරයෙන් පිළිගන්නවා. අද අපි ඔබට කියා දෙන්න හදන්නේ ඔබ ජිම් එකකට යන පුද්ගලයෙක් නම් මේ දේවල් වලට කරන්න එපා කියලා. මොකද ඒක අනිත් අයට ලොකු කරදරයක්. මේ සමාජයේ ඉන්න ගොඩක් මිනිස්සු හරිම කාර්යබහුලයි. ඒ නිසා ඔවුන්ගේ සෞඛ්‍ය ගැන හිතන කාලයක් වෙන් කරගන්න ඉතාමත් අපහසුයිනේ. තියෙන වැඩ රාජකාරියක ඉතාමත් කුඩා කාලයක් පමණයි ඉතිරි වෙලා තියෙන වැඩ කටයුතු කරන්න. ඒ ලැබෙන පුංචි කාලයේ ප්‍රයෝජනෙට අරන් ගොඩක් අය ජිම් එකට යන්න පුරුදු වෙලා ඉන්නවා. ඇත්තටම කිව්වොත් ඒ පුරුද්ද ඉතාමත් වටින පුරුද්දක්. ඒත් ප්‍රායෝගිකව ජිම් යන ගොඩක් අයට හරිම කටුක අත්දැකීම් වලට මුහුණ දෙන්න වෙලා තියෙනවා. ඒ කටුක දේවල් නිසා සමහර වෙලාවට හිතනවා ගෙදරට වෙලා හිටියා නම් හොඳයි කියලා. ඔබ ජිම් එකට යනවා නම් යන්න ඉන්නවා නම් කරුණාකරලා මේ නීතියට පිළිපදින්න ඉගෙන ගන්න. මොකද ඔයා නිසා තව කෙනෙක් ජිම් එක තුළ අසරණ වෙන්න ඕනේ නැහැ. හැමෝම ගොඩාක් කැපකිරීම් කරගෙන තමයි මේ ජිම් එකට එන්නේ. එක්සර්සයිස් මැෂින් එකේ දාඩියත් සමග තියන්න එපා. ව්‍යායාම කරද්දී දාඩිය දාන එක සාමාන්‍යයි. ඔයා අනිවාර්යෙන් ජිම් එකට යද්දී දාඩිය පිහදාන තුවායක් අරගෙන යන්න. ඒ වගේම එක්සර්සයිස් මැෂින් එකේ දාඩිය වැදී තියෙනවා නම් ඒව පිහදාන්න. හුඟක් එක්සර්සයිස් මැෂින් වලට අදාළව තියෙන්නේ ලෙදර් ආවරණයක්. ඒවා මත ඉක්මනින් තෙතමනිය රැඳෙනවා. ඔයා දාඩිය පිහදැමීමේ නැත්තම් මේවා යන්නේ නැහැ. ඔයා හිතන්නවා කොච්චර ගාණක් වියදම් කරලා ගියත් ඔයා ඒ පාවිච්චි කරපු උපකරණයට තව කෙනෙක්ට පාවිච්චි කරන්න ඕනේ. ඒ නිසා පුංචි තුවායක් අරන් ගියාම ඔයාට කරදරයක්වත් නැහැ, අනිත් අයට කරදරයක්වත් නැහැනේ. තමන් එක්සර්සයිස් මැෂින් එකක් පාවිච්චි කරන්න ඕන ව්‍යායාම කරන්න විතරයි. සමහර අය ඉන්නවා එක්සර්සයිස් මැෂින් එකක් පාවිච්චි කරන්නේ ව්‍යායාම කරන්න විතරක් නෙමෙයි. ඒ කුඩ වාඩි වෙලා ඉන්නත් පාවිච්චි කරනවා. තවත් අය මැසේජ් කරනවා, ඊමේල් බලනවා, සෙල්ෆි ගන්නවා. අනික තව සමහර අය නිදත් ගන්නවා. ඒකෙන් තව කෙනෙක්ට මැෂින් එක පාවිච්චි කරන්න තියෙන අවස්ථාව නැති වෙනවා. ඔය ජිම් එකට එන්නේ ඔයාගේ ඇඟ හොඳට හදාගෙන ව්‍යායාමයක් දෙන්න මිසක් රිලැක්ස් කරන්න නෙමෙයි. ඒක අමතක කරන්න එපා. හැමෝටම ඇහෙන ෆෝන් එකෙන් කතා කරනවා. සමහර අය ඉන්නවා ෆෝන් එකෙන් රටටම ඇහෙන්න කතා කරන අය. මේක ගැහණු පිරිවි දෙවර්ගයටම පොදු දෙයක්. පොදු තැනක එහෙම හැසිරෙන එක අතින් අනිත් අයට කරදරයක්. තවත් සමහර අය ඉන්නවා ෆෝන් එකෙන් හුඟක් සද්දට සින්දු අහන අය. ඒක නම් එච්චර හොඳ දෙයක් නෙමෙයි. හෙඩ්ෆෝන් ගහගෙන ඉන්න පවා අය සෝන්ස් ඇහෙනවා. ඔයා සින්දුවක් ඇහුවට කිසිම අවුලක් නැහැ. මොකද ව්‍යායාම කරන්න ඔයාට හොඳ මොටිවේෂන් එකක් ඕනේ. ඒත් ඒක ඔයාට විතරක් ඇහෙන්න තිබ්බම ඇති නේද? මැෂින් එකක් තියෙන්නේ කාටත් පාවිච්චි කරන්න. ගොඩක් අය පාවිච්චි කරන උපකරණයක් තමයි ට්‍රෙඩ්මිල් එක. ඒ වගේම ගොඩක් අය කරන වරද්දක් තමයි ඒක පැය ගාණක් පාවිච්චි කරන එක. පොඩ්ඩක් නිහතමානී වෙන්න ඉගෙන ගන්න. තව කෙනෙක් බලන් ඉන්නවා නම් පොඩ්ඩක් ඒ කෙනාටත් ඒ දෙයට ඉඩ දෙන්න වග බලා ගන්න. 5 වේග්ස් පාවිච්චි කළාට පස්සේ ඒවා වීපුලකට අරන් තියන්නේ නැතුව ඉන්න එක. ඔයා පොඩි කාලේ නම් ඔයා සෙල්ලම් කරන සෙල්ලම් බඩු හැමතාම දාලා යනවා. කමක් නෑ ඒක. මොකද ඒක ඔයාගේ ළමා කාලේ. ඒ ජිම් එකට යන කෙනෙක් නම් ඒක කරන එක හරිම වැරදි. ඔයා ගන්න උපකරණ හැමදේම ගත්ත තැනින්ම තියන්න වග බලා ගන්න. ඔයාම හිතන්න ඔයාට බාර එකක් වුණත් පැය ගාණක් තියෙන හොයලා හොයලා එපා වෙලා ඇති නේද? කරුණාකරලා ඒ පුරුද්ද හදාගන්න. අනිත් අයව කරදරයට පත් කරන එක. කෙනෙක් හුඟක් වෙලා මැෂින් එකක් පාවිච්චි කරන එක වැරදි වැඩක්. මම ඒක කලින් ඔයාලට කිව්වා. ඒකෙම අනිත් පැත්තක් තියෙනවා. තව කෙනෙක්ට ව්‍යායාම කරනකොට එයාට පේන්නේ යාගෙම ළඟින් ඉන්න එක සදාචාර සම්පන්න නෑ නේද? එතකොට ඒ ව්‍යායාම කරන කෙනාට පුදුම අපහසුතාවයකට පත් වෙන සිද්ධ වෙනවා. ඒකත් හරි නෑනේ. නිහතමානීකම කියන ගතිගුණයට ඇති කරගත්තම හරිම ලේසි මේ දේවල් එක්ක ජීවත් වෙන්න. වෙලාවට වැඩ කරන්න. ඔය ජිම් එකට යනවා නම් වෙලාවට යන්න ඕනේ. පරක්කු වෙන්න එපා. කණ්ඩායමක් වැඩක් හෝ තමන් තනියෙන් කරන ජිම් සෙෂන් එකක් වුණත් වෙලාවට යන්න. තවත් කෙනෙකුට කරදරයක් වෙන විදිහට වැඩ කරන්න එපා. මේ කතා කරන දේ හරිම වැදගත්. ප්‍රායෝගිකව කෙල්ලන්ට කොල්ලන්ට මේ ප්‍රශ්නෙට මූණ දෙන්න වෙලා තියෙනවා නේද? ඇත්තටම කිව්වොත් වෙලාව අටට කිව්වනම් අටට එන්න උත්සාහ කරන්න හැම වෙලේම. නැත්තම් අනිත් කෙනා හරිම අපහසුතාවයකටයි පත් වෙන්නේ. මොකද ඒ කෙනාට ජිම් එකට යන්නත් බෑ, ඔයා නිසා නොයා ඉන්නත් බෑනේ. ඒ ගැනත් හිතන්න. වොෂ්රූම් එක සංවරව පාවිච්චි කරන්න. තමාගේ පෞද්ගලික කාමරයක් විදිහට වොෂ්රූම් එක පාවිච්චි කරන්න යන්න එපා. තවත් කෙනෙකුට භාවිතයට සුදුසු විදිහට තමන්ගේ දේවල් කරන්න. අනිත් අය අපහසුතාවයට පත් කරන්න එපා. අපි ටිකක් අවංක වෙමු. පිරිමි වුණත් ගැහෙන වුණත් සමහර අයට ලැජ්ජාවක් නැති තරම්. සමහර අය සම්පූර්ණ නිරවදින් තමයි වොෂ්රූම් එක තුළ හැසිරෙන්නේ. ඒකත් සමහර අයට හරිම කරදරයක්. මම ආයෙත් කියන වොෂ්රූම් එක කියන්නේ පුද්ගලික තැනක් නෙමෙයි. ඒ කරන පිස්සු වැඩ ඔක්කොම ඔයා ගෙදර වොෂ්රූම් එක තුළ කරන්න. අද අපි කියපු දේවල් සමහර ටික සැරෙන් කියලා ඇති. ඒත් මේ කියපු දේවල් සිංහලෙන්ම කිව්වොත් අමුමමු ඇත්තනේ. මේ දේවල් හෙට ඉඳලා කරන්න පුරුදු වෙන්න. මේ දේවල් කරන්න බැරි නම් ඇත්තටම ගෙදර වෙලා ඉන්න එක කෝකටත් හොඳයි නේද? එතකොට තවත් අයට පහසුවක්නේ. තවත් මේ වගේ වැදගත් වීඩියෝ නරඹන්න අපව subscribe කරන්න. බොහොම ස්තුතියි.